ආයිබන් අදත් සුබදාස ප්‍රාර්ථනා කරමින් හරස්කරවෙනින් බොහොම ආදරයෙන් පිළිගන්නවා. අපි අදත් ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ රටක් ප්‍රසිද්ධ කරුණු 10ක් ගැන ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ රට බෙලරුස්. කොහෙද බෙලරුස් රාජ්‍ය තියෙන්නේ කියලා කියන්නේ. බෙලරුස් රටේ තියෙන වැදගත්කම මොකද්ද? ඉතාම රසවත් කරුණු 10ක් අපි බෙලරුස් ගැන කතා කරමු. රැඳෙන්න දිගටම මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කල. ලෝකේ ඉතාම සුප්‍රසිද්ධ සුන්දර රටක් වෙන බෙලරුස් පිටලා තියෙන්නේ යුරෝපයේ නැගෙනහිර කෙළවරේ. බෙලරුස් රට පෘතුගාලය, ඕස්ට්‍රියාව, නෙදර්ලන්තය, බෙල්ජියම, චෙක් ජනරජය ඒ වගේම යුරෝපයේ පිටලා තියෙන බොහෝ රටවල් වලට වඩා විශාල රටක් විදිහටයි හඳුන්වන්නේ. බෙලරුස් රාජ්‍ය බෙලරුස් රට තුළ කිසිදු මුහුදු වෙරළක් දකින්න හම්බෙන්නේ නැහැ. නැගෙනහිරින් රුසියාව, දකුණින් පෝලන්තය, යුක්‍රේනය ඒ වගේම බටහිරින් පෝලන්තය බෙලරුස් රටේ සම්පූර්ණ මායිම වෙනවා. වර්තමානයේ වෙන විට බෙලරුස් රාජ්‍ය තුල ජීවත් වෙන ජනගහණය මිලියන 10ක්. ඉතාම සුන්දර බෙලරුස් රාජ්‍ය ගැන අපි කරුණු 10ක් වටන් ගන්නවා. අංක 10 වෙනි කාරණේ බෙලරුස් රට ගැන කතා කරද්දී ලෝකේ පැරණිම වනාන්තර පද්ධතිය පිහිටි රට වෙන්නේ බෙලරුස්. යුරෝපයේ පිහිටලා තියෙන පැරණිතම වනාන්තර පද්ධතිය පිහිටලා ති රටවල් තුනක් තිබෙනවා. ඒ රටවල් තුනක් අතරින් ප්‍රධාන රට වෙන්නේ බෙලරුස් රාජ්‍ය. මේ රට තුළ ප්‍රාථමික වනාන්තර පද්ධතිය මෙන්ම ඉතා විශාලම සාර්ථක වැඩුණු වනාන්තර පද්ධතියක් බෙලරුස් රාජ්‍යයට අයිති. ඒ වගේම ඔවුන් විශාල වෙහෙස මහන්සියක් දරලා ඒ වනාන්තර පද්ධතිය ආරක්ෂා කරන්නත් අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. මේ වනාන්තරයේ තියෙන සමහර ඕක් ගස්වල වයස අවුරුදු 600කට වඩා පැරණි විදිහට තමයි ඔවුන් නම් කරලා තියෙන්නේ. මේ වනාන්තරයේ තියෙන වැදගත්කම හින්දා 1990 දෙසැම්බර් 8 වෙනිදා රුසියාවයි යුක්‍රේනයයි මේ නායකයන් දෙදෙනාම එකතු වෙලා මේ වනාන්තර පද්ධතියේ වැදගත්කම නිසාම වනාන්තර පද්ධතිය තුළ දඩයම් කිරීම සහ ගස් කොළන් වලට හානි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා ඒ වෙනුවෙන් නීති රීති පනවන්නත් කටයුතු කළා. අංක 9 බෙලරුස් රට ගැන කතා කරද්දී බෙලරුස් රටේ භාෂාව. බෙලරුස් රට බෙලරුස් රාජ්‍ය තුල රුසියානු භාෂාව ප්‍රධාන භාෂාවක් විදිහට සලකනවා. රුසියානු භාෂාව ඒ වගේම බෙලරුස් අයිති රට වෙන බෙලරුස් භාෂාවත් මේ දෙකම මේ රටේ රාජ්‍ය භාෂා විදිහට සලකනවා. කොහොම වුණත් එදා ඉඳන්ම සංනිවේදන කටයුතු සඳහා මේ රටේ ජනතාව බහුලව භාවිත කරලා තිබෙනවා. රුසියානු භාෂාව භාවිත කරන්නේ මේ රටේ ඉන්න ජනගහණයෙන් 10%ක් විතරයි. බොහෝ වැසියන් රුසියානු භාෂාව වගේම බෙලරුස් භාෂාව කියන මේ භාෂා දෙකේම සම්මිශ්‍රණයක් විදිහට ඔවුන් කතා කරනවා. මේ නිසා රාජ්‍ය භාෂා දෙකක් බෙලරුස් රාජ්‍යයට අයිති. අංක 8 බෙලරුස් රටේ ජාතික කොඩිය. අපි 10 වෙනිට කතා කරපු කාරණේ බෙලරුස් රටේ තියෙන ප්‍රසිද්ධ වෙන්නේ වනාන්තර පද්ධතියේ හින්දා වනාන්තරය ගැනම කියවෙන අර්ථයක් ඇති වෙන විදිහට ඔවුන් ජාතික කොඩිය නිර්මාණය කළා තියෙනවා. බෙලරුස් රාජ්‍ය ජාතික කොඩිය ඔවුන්ගේ භූ දර්ශනය පෙන්වුම් කරන විදිහට තමයි නිර්මාණය කළා තියෙන්නේ. බෙලරුස් රාජ්‍යයේ භූමියෙන් අඩකට වඩා ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ වනාන්තරවලින්. ඉතින් මේක සංකේතවත් කරන්නම ඔවුන් රටේ කොඩිය හරිත තීරු එහෙම නැත්නම් කොළ පැහැති තීරු වලින් වෙන් කරලා තිනවා. ඒකෙන් අර්ථවත් වෙන්නේ අදහස් වෙන්නේ මේ රටේ විශාල වනාන්තර පද්ධතියක් තියෙනවා කියන එක. මේ වනාන්තර පද්ධතිය කොච්චර වැදගත්ද කියනවා නම් ඔවුන් යුරෝපයේ පෙනහළු පද්ධතිය විදිහටත් මේ රට නම් කරලා තියෙනවා. ස්වභාවික බෝධර්ෂණ ස්වභාවික ලක්ෂණ කෙනෙක් බලන්නට කැමති නම් ඒකට හොඳම රටක් විදිහටයි බෙලරුස් රට හඳුන්වන්නේ. ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී ඉතා වැදගත් කාරණයක් තිබෙනවා. ඒ ආගන්තුක සත්කාර කෙනෙකුට සලකන විදිහ. අංක 7 වෙනි කාරණේ බෙලරුස් ගැන අපි කතා කරොත් බෙලරුස් වල අංක 7 ඉහළ ආගන්තුක සත්කාර. ඔබ බෙලරුස් රටේ ඉහළම ආගන්තුක සත්කාර විඳින්න කැමති නම් ඔබ දේශීය පවුලක් ඉන්න නිවසකට ගියොත් ඔබට ඉහළම ප්‍රමාණයේ ආගන්තුක සත්කාර ගණනාවක් මේ පවුලෙන් අනිවාර්යෙන්ම හිමි වෙනවා. එම සියලුම ආහාර පාන වලින් සංග්‍රහ කරන ඔවුන් කිසි විටකත් පැකිලෙන්නේ නැහැ. ඒ තරම් ඉහළ විදියට ආගන්තුක සත්කාර තියෙන රටක් විදියටයි බෙලරුස් හඳුන්වන්නේ. ප්‍රධාන ආහාර වේල අවසන් වීමෙන් පස්සේ රසකැවිලි හෝ
හරිතෝ කෝපය පින් රමලා ඒ ආගන්තුකයා සතුරටපත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහු නිවසට යන විට තවත් ආහාර ප්‍රමාණයක් නිවස රැගෙන යන්නත් දෙන්න ඔවුන් කවදාවත් අමතක කරන්නේ නැහැ. යුරෝපීය රටලා තිබෙන ආගන්තුක සත්කාර ඉහළ රටක් විදිහටයි බෙලරුස් රට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අංක 6 වෙනි කාරණේ පරිසරය සම්බන්ධ කාරණයක්. ඒ ස්වභාවික කඳු නැති රට. බෙලරුස් රාජ්‍ය බොහෝ ස්ථාන තිබෙන්නේ තැනිතලා. මේ නිසා කඳු බෙලරුස් රට තුළ කිසිම අවස්ථාවක දකින්න හැකියාවක් නැහැ. හැබැයි බෙලරුස් රට ඇතුලේ කඳු තිබෙනවා. ඒ කඳු ස්වභාවික කඳු නෙවෙයි. රටේ ඊටාම ජනප්‍රිය කර්මාන්තයක් තමයි පාෂාණ ලුණු සඳහා පතල් ගැනීම. මේක ඊටාම රට ඇතුලේ ජනප්‍රියයි. මේ නිසා કૃතිම ලුණු කඳු ඕනතරම් බෙලරුස් රාජ්‍යයේ දකින්නට පුළුවන්. විශේෂයෙන්ම බෙලරුස් රටේ තිබෙන සෝලි නගරය මේ ලුණු කඳු වලට ඉතාම ප්‍රසිද්ධයි. ඒ හැරෙන්නට ස්වභාවිකව නිර්මාණය වුණු කඳු බෙලරුස් රටේ දකින්න නැහැ. අංක 5 අනෙක් රටවල් වගේම ඉතාම පැරණි ඉතිහාසයක් බෙලරුස් වලට අයිති. බෙලරුස් රටේ ඉතිහාසයේ වසර 1000කට වඩා පැරණි කියන එකයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ. මේ නිසා මේ ඉතාම ප්‍රසිද්ධ පොහොසත් ඉතිහාසයක් බෙලරුස් රට අයිති. සුරංගනා කතාවල වෙද ඉතාම අලංකාර මාලිගා රාජකීය නිවාස විශාල ප්‍රමාණයක් බෙලරුස් වල දකින්න පුළුවන්. ඒ වගේම බෙලරුස් වල තියෙන පැරණිම නගරය වුන් හඳුන්වන්නේ පූජනීය නගරයක් විදියට. මේ නගරය ආරම්භ කළ තියෙන්නේ 5 වෙනි සියවසේ වගේ ඉතාම ඈත කාලේ. වර්තමාන වෙන විට බෙලරුස් රටේ නම් කරලා තියෙන හැම නගරයක්ම වගේ විශාල ශිෂ්ටාචාරයකට උරුමකම් කියනවා. ඉතාම දර්ශනීය අලංකාර නගර අතර මීර් නගරය සහ නෙවිස් කියන නගරය ඉතාම ප්‍රසිද්ධයි. අංක 4 වෙනි කාරණේ අපි බෙලරුස් ගැන කතා කරද්දී ඒත් ස්වභාවික කාරණයක්මයි. ඒ තමයි ගංගා 20,000ක් බෙලරුස් රටේ තිබෙනවා. බෙලරුස් රට අපි කලින් කතා කරා තැනිතලා භූමියක් සම්පූර්ණයෙන්ම පැතිලි ස්වභාවයක් ගන්න භූමියක් තමයි බෙලරුස් රටේ පිහිටලා තියෙන්නේ. ඒ කොහොම වුණත් ඉතා සැලකිලිතු මට්ටමේ උස් ස්ථාන බෙලරුස් වල දකින්න හම්බෙන්නේ නැහැ. බෙලරුස් වල තියෙන උසම ස්ථානයේ විදිහට සලකන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 345ක් උස ඩලස්ගේ කන්ද කියන ස්ථානය තමයි උසම ස්ථානයේ විදිහට සලකන්නේ මුහුදු මට්ටමින් ඒක මීටර 345ක්. කොහොම නමුත් මේ රටට බෙලරුස් රාජ්‍ය ඇතුලේ ගංගා 20,000ක් ප්‍රමාණයක් තිබෙනවා. මේකේ විශාලතම ගංගාව වෙන්නේ ඩැනියල් ගංගාව. මේ ගංගාවල් බොහෝමයක් බෙලරුස් රටේ ඉතාම සුප්‍රසිද්ධ වනාන්තර ඇතුළෙන් තමයි ගලා බහින්නේ. ස්වභාව සෞන්දර්ය අතර ඉතාම ඉහළ රටක් විදිහට මේ නිසා බෙලරුස් රට හඳුන්වනවා. අංක 3 වීදියක් ගැන. යුරෝපයේ දිගම වීදිය පිහිටි රට විදිහට බෙලරුස් රාජ්‍ය නම් කරලා තියෙනවා. යුරෝපයේ තීරණය තියෙන රටවල් අතරින් දිගම වීදිය පිහිටලා තිබෙන්නේ බෙලරුස් රාජ්‍යය. 960 වගේ ඉතාම ඈත කාලයේදී ආරම්භ කරපු මේ වීදි මොස්කෝ වල තියෙන පැරණි නගරවලට වඩා ඉතාම සුවිශේෂී තැනක් විදිහටයි හඳුන්වන්නේ. දිගම වීදි එහෙම නැත්නම් නිදහස් මාවත විදිහටත් ඔවුන් මේක හඳුන්වලා තිබෙනවා. මේක දිග කිලෝමීටර් 15ක්. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්ප රසක් මේ වීදියේ ඕන කෙනෙකුට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. යුරෝපයේ දිගම වීදියේ පිහිටලා තිබෙන්නේ බෙලරුස් වල. අංක 2 රටේ සංවර්ධනයේට ඉතාම වැදගත් කාරණයක් ඒ සාක්ෂරතාවය. අන් රටවල වල සාපේක්ෂව ගත්තහම බෙලරුස් රට ඉතාමත් බුද්ධිමත් සාක්ෂරතාවෙන් ඉහළ ජනතාවක් ඉන්න රටක් විදිහටයි නම් කරලා තිබෙන්නේ. මෙහි සාක්ෂරතාවේ අනුපාතය 99%ක්. ඒ අනුපාතය එක්සත් ජනපදයටත් වඩා වැඩි. නැගෙනහිර යුරෝපයේ පළවෙනි පොත ප්‍රකාශයට පත් කළේ බෙලරුස් වල. ඒ 1517. ගීතාවර විදිහට තමයි ඒ පොත නම් කළා. ඉතාම පැරණි පොතක් විදිහටයි ඔවුන් ඒක ප්‍රකාශයට පත් කළේ. ඒ වගේම බෙලරුස් රට ඇතුලේ ඉතා ඉහළ සාහිත්‍ය සම්මාන උත්සව, ඒ වගේම නොබෙල් ත්‍යාග ලබාගත් විශාල පිරිසක්, සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාග ලබාගත් විශාල පිරිසක් ඉන්න රටක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒකේ ප්‍රධාන හේතුව වෙලා තිබෙන ඉහළ සාක්ෂරතාවයක් තියෙන මිනිසුන් පිරිසක් බෙලරුස් වල වාසය කිරීම. අංක 1 මිනිසුන් ජීවත් වෙන ඉතාම වැදගත් දෙයක්. අයි ඉතා ඉහළ
නොමිලේ පවත්වාගෙන යන වෛද්‍ය සේවාව. යුරෝපයේ පිහිටලා තියෙන රටවල් අතරින් ඉතාම ඉහළ වෛද්‍ය සේවාවක් තියෙන රටක් විදිහටයි බෙල්රුස් රාජ්‍ය හඳුන්වන්නේ. ඕනෑම පුරවැසියෙකුට රටේ ජීවත් වෙන ඕනෑම පුරවැසියෙකුට ළඟම තියෙන වෛද්‍යරය ළඟට ගිහිල්ලා සියලුම ප්‍රතිකාර නොමිලේ ලබා ගන්නට පුළුවන්. හෘද සැත්කම්, ස්වාය සැත්කම්, බද්ධ කිරීම් මේ සියල්ල සිදු කරන්නේ මේ රටේ නොමිලේ. ඒ වගේම රටේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් සංචාරක වෛද්‍ය ක්‍රමවේදයකුත් මේ රටේ ස්ථාපිත කරලා තියෙනවා, පවත්වාගෙන යනවා. වාර්ෂිකව විදේශිකයන් ලක්ෂ දෙකකට ආසන පිරිසක් මේ වෛද්‍ය පහසුකම්වල වැදගත්කම හින්දා මේ රටට එනවා. ඒ පිරිසට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දෙන්න, නවීන වෛද්‍ය පහසුකම් ලබා දෙන්න බෙල්රුස් රාජ්‍ය කටයුතු කරලා තිබෙනවා. මේ වැදගත්ම දේ වෙන්නේ වෛද්‍ය පහසුකම් ලබා දෙනවා වගේම වෛද්‍යරෙට හිමි වැටුප්ප. සාමාන්‍ය ජලනල කාර්මිකයෙක්, එහෙම නැත්නම් වාහන අලුත් වැඩියා කරන කෙනෙක් කාර්මිකයකට හිමි වැටුප වෙන්නේ ඩොලර් 300ක් වගේ වැටුපක්. වෛද්‍යරෙකුට හිමි වැටුප වෙන්නේ ඒ වැටුපක් බෙල්රුස් රාජ්‍ය ඇතුලේ. ඉතින් අපි අපිට කතා කරේ බෙල්රුස් රටේ තියෙන ඉතාම සුප්‍රසිද්ධ කාරණා 10ක් ගැන. බොහොම රසවත්, බොහොම අලංකාර රටක් ගැන අපි අදපත් එක්ක කතා කරා. හරස්කරි YouTube නාලිකාව තාම subscribe නැත්නම් subscribe කරන්, bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපි අදතර වීඩියෝ එකෙන් සමු ගන්නවා. වීඩියෝ ගැන ඔබට හිතෙන අදහස් අපිට comment කරන්න. අපි අලිත් හෙට දැනුමට යමක් කරන්න ඔගොල් හම්බෙන්න එනවා. හැම දිනාටම සුබ දවසක්.